හොඳයි සාදරයෙන් පිළිගන්නවා අපේ ස්ටිල් ලෙසන් YouTube channel එකට. ඉතින් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ scientific calculus එක භාවිත කරන්නේ කොහොමද PC එකකට මේක install කරගන්නේ? ඒ වගේ මේකක් භාවිත කරලා ඒ ගණිත ගණන් වැඩකට ඉද කරගෙන යන්නේ කොහොමද කියන එක අපි අද මේ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අතර මේ වගේ calculus එකක් අපට වෙළඳපොළේ මිලදී ගන්න නම් රුපියල් 8000ක් විතර වෙනවා. අතර මේ calculus එක අපට පරිගණකයට install කරන්න පුළුවන් පොඩි software එකක් විදිහට MB2.0 ගානක පොඩි software එකක් විදිහට අපි install කරලාද කතා කරනවා කොහොමද මේකෙන් වැඩ කරේතු කරගෙන යන්නේ කියලා අපි යමු වීඩියෝ එකට. හොඳයි මෙතන මේ තියෙන්නේ ඒ හදාගත්ත shortcut එක මම එතනින් open කරලා පෙන්නනවා. එතකොට මේ වගේ calculus එකක් මෙතන open වෙනවා. අපිට අපහම මේක zoom කරොත් මෙන්න මේ වගේ. දැන් මේ සාමාන්‍ය අපි භාවිත කරන calculus එකම තමයි 1991 ES Plus කියන edition එක මෙතන තියෙන්නේ. engineering calculation සඳහා භාවිත කරන scientific calculus එක තමයි මේක. එතකොට මේකේ සියලුම mods ටික ඒ සියලුම දේවල් ටික තියෙනවා අනිත් calculus එක වගේම අපිට පහසුවෙන් මේකෙන් වැඩ කටයුතු කර ගන්න පුළුවන් PC එකක් භාවිත කරනකොට මේ software එක අද install කරගන්න හැටි කියලා දෙනවා මේ වීඩියෝ එකේදී. එතකොට බලමු කොහොමද මේක install කරගෙන හරියට මේකෙන් වැඩ කටයුතු කරගන්නේ කියලා. download link එකක් මම ඔයාලට ලබා දීලා තියෙනවා. එක description එකෙන් ගන්න පුළුවන්. එතනින් ඔයාලට ගියාම මේ link එක හරහා Google Drive එකෙන් download කරගන්න පුළුවන් zip file එකක්. හොඳයි link එකට click කර දුන්නා මේ වගේ emulator කියලා folder දකින්න ලැබි. මෙතනින් මේ ටික download කරගන්න MB2 ගන්නක් වෙන්නේ. මෙතන මේ folder එකම සම්පූර්ණයෙන් download කරගන්න. මේ ටික download කරගත්තා පස්සේ මෙතනින් ඔයාලට පුළුවන් මේක පරිගණකයේදී භාවිත කරන්න. මම බලමු කොහොමද දෙක් කරන්න කියලා. මේ දකින්න ලැබෙන ආකාරයේ zip file එකක් වලට දකින්න ලැබෙත් MB2.97ක file එකක් වලට download වෙයි. අන්න ඒ file එකට right click කරන්න, right click කරලා මේ file එක extract කරගන්න මෙතනින් extract here ලබා දෙන්න. එතකොට මේ විදිහට extract කරගන්න පුළුවන්. ඒ extract කරගත්තාම මෙන්න මේ FX19991 ES Plus කියන emulator එක කියලා ෆයිල් එක download වෙයි. අන්න ඒකේ මෙන්න මේ විදිහට ෆයිල් කීපයක් වලට දකින්න ලැබෙනවා. මෙන්න මෙතනින් මෙන්න මේ EX කියන ෆයිල් එක උඩ double click කරලා ලබා දෙන්න. EX කියන ෆයිල් එක උඩ double click ලබා දුන්නාම මෙන්න මේ වගේ calculus එකක් වලට open වෙනවා. ඉතින් මේ calculus එක භාවිත කරලා ඔයාලගේ සියලුම වැඩ කටයුතු කරගැනීමේ හැකියාව තියෙනවා. මේකේ සියලුම mods ටික තියෙනවා. ඉතින් මේකෙන් පහසුවෙන් ඒ දේවල් කරගැනීමේ හැකියාව තියෙනවා. එතකොට මේ කැල් එක පාස්වර්ඩ් සඳහා වලට මේක shortcut key එකක් හදාගන්න මෙතන right click කරලා shortcut කියලා ඒ shortcut කරගත්ත key එක desktop එකට copy කරගන්න. desktop එකට copy කරගත්තාම මෙන්න මේ වගේ shortcut එක හදාගත්තා. එතකොට ඒක උඩ double click කරපුවම කැල් එක පාස්වර්ඩ් එක open කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි දැන් බලමු කොහොමද මේ කැල් එක භාවිත කරලා පොඩි වර්ග සමීකරණයක් විසඳගන්නේ කියලා. ඒකට මම භාවිත කරනවා මෙන්න මේ වර්ග සමීකරණය. මේ වගේ වර්ග සමීකරණ විසඳ ගන්නවා නම් අපිට මේ විදිහට විසඳුම් දෙයක් ගන්න පුළුවන් විසඳලා. ඉතින් අපිට මේක කැල් එක භාවිත කරොත් ගොඩක් පහසුවෙන් කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ සඳහා මුලින්ම ඔන් කරගත්ත කැල් එක අපි මේ විදිහට මොඩ් එක කියන එකට යනවා. මොඩ් එකේ අපි දැන් මේ ඉක්වේෂන් කියන එකක් විසඳන්න යනවා. එහෙනම් නම්බර් 5 ප්‍රෙස් කරනවා ඉක්වේෂන්. එතකොට මේ වගේ ඉක්වේෂන් කීපයක් වලට දකින්න ලැබෙනවා. මෙතනින් අපි මේ ඉක්වේෂන් එක දන්නවා x වර්ගය + bx + c = බිඳුව කියන ආකාරයේ වර්ග සමීකරණයක්. එහෙනම් මේ අංක 3 කියන මුඩල් එක තමයි මේකට අයිති වෙන්නේ. දැන් අපි අංක 3 ප්‍රෙස් කරනවා. එතකොට මේ වගේ abc වල සංගුණක මෙතන ඇතුළත් කරන්න තියෙනවා. abc කියන එකේ වගේ සංගුණක මේ විදිහට ඇතුළත් කරමු. a කියන එකේ 2 සමාන කිරීම, b කියන එකේ 5 සමාන කිරීම, c කියන එකේ 3 සමාන කිරීම. සංගුණක සියල්ල ඇතුළත් කළ ඉවරයි. නැවත වාරක් සමාන කිරීම කරමු. x1 x1 එක විසඳුමක් ඍණ 1 කියලා හැම වෙලාවෙම. මෙතන ඇවිල්ලා තියෙනවා ඍණ 1 කියලා. නැවතත් සමාන කිරීම කරමු. x2 අනෙක් විසඳුම ඍණ 3 විදිහින් 2යි. ඉතින් ඔයාලට තේරෙනවා මේක හරියටම හරි කියලා. ඉතින් ওই විදිහට තමයි අපිට මේ කැල් එක භාවිත කරලා වර්ග සමීකරණ ඝනජ සමීකරණ වගේ දේවල් උනාක් විසඳන්න පුළුවන්. ඒ වගේම ගොඩක් දේවල් මේකෙන් විසඳන්න පුළුවන්කම තියෙනවා. දැන් ඊට පස්සේ අපි මේ විසඳගත් මේ ටික අපිට මේක රීසෙට් කරන්න අවශ්‍ය වෙනවා නම් අපෝ නැවත මුල් අවස්ථාවට යෑමට අවශ්‍ය නම් shift key එක press කරලා 9 press කරනවා. එතකොට මේ clear කරන්නද කියලා අහනවා step ටික. දැන් memory එකද කොහොමද කියලා. අපි මේක step clear එකක් දෙමු. තව old දුන්නත් ප්‍රශ්නයක් නැහැ. මම old කියලා ලබා දෙනවා.
reset all කරන්න equal press කරන්න කියනවා. නැත්නම් AC එක press කරන්න කියනවා. අන්න එතකොට ඉතින් ඔක්කොම reset වෙලා ගින් නැවතත් math mode එකට එනවා. සාමාන්‍ය කරන භාවිතා කරන mode එක තමයි math mode එක කියලා කියන්නේ. මේකේ සාමාන්‍ය විදිහට සුළු කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේකේ ගොඩක් වටී කියලා හිතනවා මේ වීඩියෝ වලට. වීඩියෝ ගොඩක් වටිනවා නම් comment එකක් දාන්න. අපි subscribe කරන්නත් අමතක කරන්න එපා කියලා මතක් කරමු. අදට මේ වීඩියෝ නවත්තනවා. ඊළඟ වීඩියෝ එකදී අපි කතා කරමු කොහොමද තාත් මේ වගේ කැලැබ් භාවිතා කරමින් මේ වගේ දේවල් විසඳන්නේ කියලා.